දසුන්ශානක තමන් ගැන ආසියන් කුසලානය ගැන කියපු කතාවති අපි දන්න ඔවු හෙට දවස ශ්‍රී ලංකා කණ්ඩෑම ආසියන් කුසලානය අවසාන මහතරගේ ක්‍රීඩා කරනවා ඉන්දියානු කණ්ඩෑමත්තක. ඉතින් වැඩිම ආසියන කුසලාන ෆයිනල්ස් එකට ගිල දෙන්න ශ්‍රී ලංකා කණ්ඩෑමේ වගේම අපිට වඩා එක අවස්ථාවක් වැඩියෙන් තමයි ඉන්දියානු කණ්ඩායම මේ ශූරතාවය දිනාගෙන තියෙන්නේ. ඉතින් හෙට අපි දිනනොත් එහෙම අපිට හැකියාව කරන ආසියන් කුසලාන ඉතිහාසයේ වැඩිම ශුභතා ගාන සමකරන්න ඉන්දියාවත් එක්ක. ඉතින් අපි දන්නවා අපේ නායක දසුන් ශානකගේ පර්ෆෝමන්ස් ඉතාමත් හොඳ මට්ටමක නෙමෙයි තියෙන. ඉතින් මීඩියා කොන්ෆරන්ස් එකදී මාධ්‍යත්වය කතා කර දසුන් ශානක පොඩි දෙයක් කියන ඔහු කියනවා, අනිවාර්යයෙන්ම මගේ පසුබෑමක් තියෙනවා. මම යන අවස්ථා හැම වෙලාවටම එකිනෙකට වෙනස්. ඉන්දියාව කියන්නේ පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය තනතිරු තිබෙන රටක්. මම හිතනවා ඉන්දියාවේදී මට දස්කම් දක්වන්න පුළුවන් වෙයි කියලා. අනිවාර්යයෙන්ම ගොඩ කාලකට පස්සේ අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා. ලෝක කුසලානය පෙරලියක් කරන්න කියලා මට විශ්වාසයක් තිබෙනවා. කණ්ඩායමට එන තරුණ පරණ ක්‍රීඩකයන් කියලා නැහැ. දුනිත් වෙලාලගේ මහේෂ් මතිෂ පතිරණ කොයිතරම් දුරට මට අවශ්‍ය වෙලාවට කණ්ඩු සහ ලකුණු ලබා දුන්නද කියලා. ඒක තමයි වෙන්න ඕනේ. ක්‍රීඩකයෝ සියලු දෙනාම හොඳ මානසික මට්ටමක ඉන්නවා. ලංකාවේ ක්‍රිකට් ගහපු අයවත් හිතුවේ නැහැ අපි අවසන් තරගයට එයි කියලා. එච්චරට අනිත් සියලු කණ්ඩායම් ශක්තිමත්. අපි සාමාන්‍ය විදිහට ඊයේ ජයග්‍රහණය සැමරුවා. උද්යාමයට පත්වෙන්න දෙයක් නෙමෙයි. මම හිතනවා අපි හරි මාර්ගික ගමන් කරනවා කියලා. ඉතින් දසුන් කියන යාගේ පසුබෑමක් තියෙනවා කියලා එයා දන්නවා කියලා. ඉතින් එයා විතරක් නෙමෙයි අපිත් හැමෝම දන්නවා. මොකද අපි දසුන් එක කිසිම තරහක් නැහැ. අපි දසුන්ට මනුස්සෙක් විදිහට, ක්‍රීඩකෙක් විදිහට ආදරය ගොඩක්. තාමත් ඒ ආදරේ නැතිලා නැහැ. මොකද ඉතාමත් ඩවුන් ටු එර්ත් නිහතමානී මනුස්සෙක්. හොඳට කතා කරන්න දන්නවා. ඉතින් ඒ ආදරය අපි අඩුවෙලා නැහැ. නමුත් දසුන්ගේ පර්ෆෝමන්ස් එක එයා වැඩි කරගන්න ඕනි. එයා කන්ට්‍රිබියුට් කරන්න ඕනේ. හාසබෝගලි පවා කිව්වා දසුන් දැනගන්න ඕනේ එයා මේ කණ්ඩායමේ මොකට දින එයාගේ රෝල් එක මොකද්ද. එයා ජෙනුවින් ඕල් රවුන්ඩ් කෙනෙක්ද, බැටර් කෙනෙක්ද, ඕස් දෙක තුනක් බෝල් කරන බැටර් කෙනෙක්ද? එහෙනම් එයා උඩින් බැට් කරන්න ඕනි. එයා ජෙනුවින් ඕල් රවුන්ඩ් කෙනෙක් නම් පන්දු වර 9ක් 8ක් 9ක් බෝල් කරන්න ඕනි කියන එක කිව්වා. ඉතින් දසුන් මෙතන කියනවා මේ පරණ ක්‍රීඩකයෝ පවා හිතුවා කියලා අපිට අවසාන හතරකයක් ක්‍රීඩා කරන්න බැරි වෙයි කියලා. ඉතින් අපි දන්නවා ගොඩක් මේ මීම්ස් එහෙම හැදෙන්න ගත්තා. මුත්තේ මුදුදරන සම්බන්ධ කරලා ඉතින් මුත්තේ මුදුදරන කො ලංකාව ක්‍රිකට් හදන්න බෑ කියලා. මම හිතන්නේ එයා ඒ කිව්වෙත් හදන්න බෑ කියලා කිව්වොත් මේ පරිපාලනය ගැන නැතුව අපේ ක්‍රීඩකයන් ගැන නෙමෙයි. ඉතින් ගොඩක් මුරලි විවේචන ගන්න ගත්තේ. නමුත් ඒ මොන දේ වුණත් මෙයා ඩිරෙක්ට් කියන මෙයා නිකන් වහින් ඔර කියනවා මේ පරණ ක්‍රීඩකයෙක් කිව්වා අපිට අවසන් මහතරඟ ක්‍රීඩා කරගන්න බෑ කියලා. ඉතින් මෙයා කියනවා ඉන්දියාවේදී මේ ලොකු කුසලණ තියෙන හින්දා අපිට ගොඩක් වාසි තියෙනවා ඒ පිචර්ස් වලට හොඳට මට ක්‍රීඩා ගන්න පුළුවන් කියලා. ඉතින් බලන් ඉමු හෙට දවසේදී මොකක්ද වෙන්නේ කියලා අවසන් මහතරඟට.